PRC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. Crime scene. හංවැල් හා තදාසන්න ප්‍රදේශවල ජනතාව මේ වන විට බෙහිතියට පත්ව සිටින්නේ එම ප්‍රදේශයේ අරසක පතුරවා ගැනීම සඳහා කටයුතු කරන කණ්ණංගරගේ ලලිත් හෙවත් ලලිත් කණ්ණංගර නැමැති සංවිධානාත්මක අපරාධිකල්ලි සමාජිකයාගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් ඔහුගේ අනුදැනුම මත සිදුකළ අපරාධ අතරින් වැඩි දිනෙකුගේ කතාබහට ලක්ුණේ 2022 වසරේ දෙසැම්බර් මාස 18 වනදා රාත්‍රියේ පර්ෂාන් නැමැති ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කිරීමයි. ඊට අදාළව අලුත් කඩේ අධිකරණයේ නඩුව විභාග වෙමින් පවතින අතර ලලිත් කණ්ණංගර නැමැත්තාට එරෙහිව එම සිද්ධියට අදාළව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ලබාගෙන තිබෙනවා. ඊට අමතරව 2023 දෙසැම්බර් මාස 25 වනදා හංවැල්ල නීර්පල ප්‍රදේශයේදී මන්න රොෂාන් සහ තවත් අයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලවන්නේ ලලිත් කණ්ණංගර නැමැත්තාටයි. 2024 වසරේ මාර්තු මාස 4 වනදා පාදුක්ක තුන්තාන ප්‍රදේශයේදී මන්න රොෂාන් නැමැත්තාගේ සහෝදරයා වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට බරපතල තුවාල සිදු කිරීමද ලලිත් කණ්ණංගර නැමැත්තාගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඊට අමතරව පසුගිය සැප්තැම්බර් සතිස්මරදා හංවැල්ල තුන්තාන ප්‍රදේශයේ බස් ව්‍යාපාරිකෙක් වෙඩි තබා ඝාතනය කිරීම කප්පම් ලබා ගැනීම ව්‍යාපාරිකයන්ට තර්ජනය කර කප්පම් ඉල්ලීම ඇතුළු චෝදනා ලලිත් කණ්ණංගර නැමැත්තාට එල්ල වී තිබෙනවා. කප්පම් ඉල්ලීම හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මේ වන විට සිය නිවාස අතහැර දමා ගොස් ඇති අතර තර්ජන පවතින ස්ථාන කිහිපයකට විශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. හංවැල්ල ප්‍රදේශයේ පවතින මෙම තත්ත්වය පිළිබඳව සොයා බැලීමට ලයිව් ඇට් ශ්‍රී ලංකා ප්‍රවෘත්ති කණ්ඩායම එම ප්‍රදේශයේ සංචාරය කළා. මේ වෙඩි තබා ඝාතනය කෙරුණු බස්රථ ව්‍යාපාරිකයාගේ නිවස. මේ නිවසේ බස්රථ ව්‍යාපාරිකයා ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවත් වුණා. ඉතින් බස්රථ ව්‍යාපාරිකයා ලලිත් වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසුව ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාද මෙම නිවස අතහැර දමා ගොස් තිබෙනවා. මීට මාස කිහිපයකට පෙර සිට මෙම නිවසිමියන් තමන්ගේ නිවස අතහැර දමා ගොස් ඇති බවට අප කළ සොයා බැලීමේදී අපට දැනගැනීමට හැකියාව ලැබුණා. පිටුපසින් දිස්වන්නේ මේ මීපේ මන්සන්ධියේ තියෙන ඉන්ධන පිරවුම්හල. මේ ඉන්ධන පිරවුම්හලේ විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරය අපහට පෙනී යනවා. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගිනි අවි සහිතව මේ ඉන්ධන පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. අපට වාර්තාවන ආකාරයට මේ ඉන්ධන පිරවුම්හලේ හිමිකරුටද සංවිධානාත්මක අපරාධකලි සාමාජිකයින් තර්ජනය කර කප්පම් ඉල්ලා ඇති බවට තමයි තොරතුරු වාර්තාවන්නේ.